නැද මකට පණිවිඩයට අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේ අපි කියන්නේ ස්වාමීන් වහන්සේ ජීවිතය අපි මහන්සිය ලේගණි ඉගෙන ගත්තා මේ ඉතත් අපි මහන්සිය ලේගණි ඉගෙන ගත්තා ඔබ වහන්සේ අපි පිට අද පණිවිඩය ලියා ගන්න ශීර්ෂය The blood of Jesus is living and active. Jesus wants to live. Jivamanai Kriyakari. Then wants to give Vachaniya Jivamanai Kriyakari. Then wants to give Vachaniya Dina Hemadaya Sandha Adhikari. Then Jesus wants to give Jivamanai Kriyakari. Api Venuven. Mati Ken Api Venuven. Api Sema Avashyatave Katama Visandama Saha Sapima Dina Jesus wants to give එනිසා මේ යේසුස්වහන්සේගේ ලේ කුමක් සපයන්නේද ක්‍රියා කරන්නේ කෙසේද ලියා ගන්න යේසුස්වහන්සේගේ ලේ ක්‍රියා කරන්නේ කෙසේද කුමක් සපයන්නේද මොකද්ද මේකේ අදහස යේසුස්වහන්සේගේ ලේ වල එක පැත්තක් තමයි යේසුස්වහන්සේ මැරුණා මරණය නැගිට්ටා ඒක තමයි යේසුස්වහන්සේගේ ලේ වල ක්‍රියාකාරී පැත්ත මරුණා පාපේ පරාජය කරා මරණේ නැගිටුණා දැන් අපි බලමු මේ පදය අපි ගියසරත් බැලුවා දැන් වහන්සේගේ බැතු පැතුවාන එප්‍රිල් 12 24 අද අපි CE එක 12 15 12 30 එප්‍රිල් 12 SE කියන්නේ දරුවන්ගේ සේවය සඳහා ඉරිදා රැස්වීමෙන් එහාට කාරණා දැනගැනීමට අවශ්‍ය අය එන තැන. ඒ එක මාසෙට සැරයක්. ඒක තුලේ 24. අපි ආවේ ළඟින් ගාන ගැන අපි ආවේ. අලුත් කිවිසුමේ මදහත්කාරෝ යේසුස් වහන්සේද ආපෙල්ට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ නේද වෙද්දටය කතා කරන තැනන් වහන්සේ පානපුරාණට පලා ගනිලා අපි ආවේ කොහටද අලුත් කිවිසුමේ මදහත්කාරෝ යේසුස් වහන්සේද ආපෙල්ට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ නේද වෙද්දට ප්‍රශ්න දෙකක් වෙනවා අලුත් කිවිසුමක් තියනවා නම් මොකක්ද මේ පරණ කිවිසුම? ළඟින් කියනවා මොකක්ද මේ පරණ කිවිසුම? දෙක ආපෙල් කවුද? ඉතින් මොකක්ද මේ පරණ කිවිසුම? පරණ කිවිසුම තමයි අපි උපන්දා ඉඳලා ජීවත් වෙන කිවිසුම. මොකක්ද ඒ කිවිසුම? ඉපදෙනකොටම මතක තිබුණ හැටි. එනවෝ ඉද දීපියෝ අසල්වාසිනුත් දැනගත්තා පොතකේ කිපදිලා කියන එක තමයි කරන්න කිව්වේ මේ අම්මා හරි අමාරුයි වැඩේ ලේසි නෑ නේද වෙනකෝ අම්මා හරි ડોක්ටර්ස් හරි කොහොම අමාරුයි ඉපදෙන්න වෙලාව ආවම එයාට කියන්න පුළුවන් ද පොඩ්ඩක් ඉන්න ඉමින් එන්න අම්මට කරදර නොකර එන්න ඒව කියන්න පුළුවන් බෑ ඒක තමයි පරිමිති පත්පත් ගති මම කියන්නේ ඒක ළමයාගේ වරදක් කියලා නෙමෙයි එයාගේ අවශ්‍යතාවය අනුව තමයි ඉපදුන දා ඉඳලා එයා වැඩ කරන්නේ මට ඕන එක මට ඕන වෙලාවට දෙන්න ඒ ළමයා වුණත් ඒ ක්‍රියා කරන්න ගතියක් නේද ඒ නිසා ඉතාලි 51 කියන මාගේ මෑණියෝ ඔය ජම්ම පාපයේ සමග තමයි මාව ගැප්ගත්තේ ගැප් ගැනීම පාපයක් නෙමෙයි විවාහයේ දර්මහන්සේගේ දීමනාව දරුවෙක් ඉපදීම මහ ප්‍රීතිය දර්මහන්සේගේ උතුම්ම දීමනාව දරුවෙක් ඉපදීම මිනිස් ජීවිතේ හැබැයි ඒක වෙන්නේ පාපය සමග මේ අපි ජීවත් වෙන්නේ පාපපතිත ලෝකයක නිසා අපි ගිය සැරේත් මේක ඉගෙන ගත්තනේ දූවිල්ල කටු ප්‍රසවේදී වේදනාව අපි ඉගෙන ගත්ත ගිය සැරේ දැන් හැම එකටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සැපීමක් තිබේ යේසුස්වහන්සේගේ ලේ තුල සැපීමක් තිබේ උදාහරණයක් වශයෙන් පළවෙනි තිමෝති 2:14 කියනවා
ඔහු හා ඇය ඒ කියන්නේ පුරුෂයා සහ හරියාව if they practice love faith and holiness own ප්‍රේමය ඇදහිල්ල සහ ශුද්ධකම පුරුදු වෙන කල ජීවත් වෙන කල ඇය ගර්භණී වේදනාවේ අන්තරාවෙන් සෑම දෙයකින් ගලවන්න ලබන්නේ ඒ කියන්නේ බොහොම පහසුවෙන් සති හතර ගිහිල්ලා සාමාන්‍ය සති හතර ඉවර වෙනකොට සති 38 දින විතර බබා එළියට එනවනම් හරි ලේසි එතකොට පැය ස්පිතාලෙ ගියා පැය කිසි කරදරයක් නැතුව ඔළුව හැරලා තිබුණා බබා එතන අපි අප්‍රසන්න ආදරේ ඒක තමයි අපි ආරාධනා කරන්නේ හැම ක්‍රිස්තියානි පාරක් එක උදාහරණයක් ඔව් when they practice faith love and holiness ඔව් at the hill of praise සහ ශුද්ධකම පුරුදු පුහුණු කරන කල දෙන්න එකතුව ඒ අමාරු අවස්ථාවේදී පවා අර ජම පාපේ පොළොවේ පාපේ වෙහෙස නැතුව දරුවා ඉපදෙන්න පුළුවන්. හැබැයි ඉපදෙන දරුවා එයාට ඕන විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් තව ටිකක් කලක් යනකොට දත්ත දත්ත ඇසට ඇස එයාට එයාට හොඳ එයාට ඕන දේවල් එයා කොහොම ඇහිලා සිටිනවා. නමුත් ක්‍රමයෙන් එයා ඉගෙන ගන්නවා ලැබුණු දේටත් එපමණ කෘතඥතාවයක් නොදක්වන්න. දැන් පරදේශු දෙන්න පරදේශු කියන්නේ පාපපතිත බහාරය. ඒකේ තව පැත්තක් තමයි මගේ වරද මම පිළිගන්නේ නැහැ. අනිත් ඔක්කොගේම වරද මට හොඳට පේනවා. ඒක තේරෙනවා. මම කරොත් ඒක වැරදි නෑ. වෙන කවුරු හරි කරොත් ඒක වැරදි. දැන් බයිබලෙන් තියනවා නේද පරදේශු. දැන් මේ බයිබලයක් ගෙදර තියන අතෝසු. ඒකෙන් බයිබලයක් අයිතිය. අදත් ගෙනල්ලා තියෙන පුතේන ඕන බයිබලයක් අයිතිය. අයිති නැත්නම් බයිබලයක් මිලේට ගන්න අවශ්‍යයි. ඉතින් බයිබලේ මුලින්ම පෙරලගෙන යනකොට පේනවා ඔන්න මගේ බයිබලේ නම් පිටු 1194 පස්සේ තියෙනවා අලුත් ගිවිසුම්. ඒ කියන්නේ මුලින්ම තියෙනවා පරණ ගිවිසුම්. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිතේ නැත්තම් මිනිස්සු ජීවත් වුණ හැටි තමයි පරණ ගිවිසුම් කියන්නේ නේද? යේසුස් වහන්සේගේ ඉසීමේලේ කුරුසේ වැගිරුණු ලේ අපි වෙනුවෙන් වඩා යහපත කතා කරයි. ඒක තමයි අලුත් කිවිසුම. අපිට පුරුදු මොකද්ද? අපේ වරදට මොකක් හරි හේතුවක් දක්වලා අපි තාවකාලිකව ඒකෙන් බේරෙනවා. හැබැයි ඒක ආපහු වෙනවා. අපි වරද එක පාපේ එක අංගහංග හත් පැන පැන හිටියා කියලා අපි හිතනවා. ඒකට අපි පොඩි ආගමික පූජා ටිකකුත් එකතු කර ගන්නවා නේ. හැම ආගමෙම තියෙනවානේ පූජාවක් තියෙනවා, කැටයක් තියෙනවා, ගාණක් තියෙනවා. පොඩි පාපයක්, පොඩි මුදලක්. මධ්‍යම ප්‍රමාණයේ පාපෙට පොඩි කන්දක්, මධ්‍යම ප්‍රමාණයේ කන්දක් නැගලා මධ්‍යම ප්‍රමාණයේ මුදලක් දාලා මධ්‍යම ප්‍රමාණයේ කාලයක් ගත කරලා මධ්‍යම ප්‍රමාණයේ පූජාවක් කරලා වටිනවා. ලොකු පාපයකට ලොකු දුරක් ගිහිල්ලා ලොකු කන්දක් නැගලා ලොකු කාලයක් ගත කරලා ලොකු මුදලක් දාලා ලොකු පූජාවක් කරනවා. ඒක පාපේ මඟ හරින ක්‍රම. හැබැයි නායත් එන දැන් මේක තේරුණා තවත් ඒක තමයි පරිවිස්. ඒක අපි බයිබලයේ කියවල ඉගෙන ගන්න නෙමෙයි අපේ අපේ ගතිය ජන්ම ගතිය පුරුදු වුණ ගතිය ඒකයි පරිවිස්මේ දැනන හස්සේ බයිබලයේ පරිවිස්මේ පෙන්වා දුන්නා මිනිස්සු ජීවත් වන හැටි පාපේ බේරෙන්න හදාගත්ත ක්‍රම මිනිසා මර්ධනය කරන්න දමනය කරන්න දෙවන හස්සේ සීමා. නමුත් අලුත් ගිවිස්මේදී වැටු පැටියක් වෙනවා. එයා ලෝකේම පාප දුරු කරනවා. ඒ කියන්නේ ලෝකේ ඕනෑම කෙනෙක්ව උන්වහන්සේව පිළිගත්තා. මම ගිය සැරේ කිව්වා ලෝකේ උගත්ම වුණු උගත් උසස්ම වූ පාප යහපත් ජීවිතයක් ගත කරා මහත්මා ගතේ දුව අදම දුෂ්චරිතයක් ගත කරා අඟුලි මාලය ඊට උතර නරු කෙනෙක් කියන්නේ
බරබ්බස් ඉටතර නරු කෙනෙක් කවුරු හරි මහාම නරකම ජීවිතයක් ගත කරගෙනාට යේසුස් වහන්සේගේ ලේවලි මිදීම තිබෙනවා. එයාවත් යේසුස් වහන්සේ අත්හරින්නේ නැහැ. ඒක තමයි අලුත් කිවිසු. හරි. දැන් අපි බලන්න යනවා පදය. දැන් ඔකටම තේරෙනවා පරණ කිවිසු මේ ජීවත් වීම කියන්නේ මොකක්ද කියලා. දැන් හෙබ්‍රෙව් 13 පරිච්ඡේදයේ හරි ලස්සන පදයක් තියෙනවා. 20 සහ 21. ඉතින් සදාකාල කිවිසු මේ ලේඛන කොටගෙන. ඒ කියන්නේ හැම පූජාවක්ම එක එක ජාතිය පූජා තියෙනවා. සූද දාන පූජා, ගිනි පාගන පූජා, අස ගන්න පූජා, නටන පූජා, එක එක ජාතියේ පූජා තියෙනවා, වතුර හරහට යන පූජා, කන් නැගල කරන පූජා. ඔය හැම පූජාවක්ම සදාකාලික නෑ, තාවකාලිකයි. ඒකේ බෙනිෆිට් එකක් තාවකාලිකයි. ඒගොල්ලෝ කියනවා යක්ෂයාගේ බැල්ම යක්ෂයාගේ නපුර ඇස් වහ අට වහ මාස තුනකට විතර දුරු කරනවා. එහෙම නේද වෙන්නේ? ආපහු යහයනම ප්‍රශ්න ඇති වෙනවා. තව මොකක් හරි පැච් එකක් දාගන්න. නමුත් අපිට තිබෙනවා සදාකාලික විසුමක්. කියන්නේ සදාකාලික විසුම. ඒ කියන්නේ මුළු ජීවිත කාලයක් සඳහා එය සෑහි මරණේ මතු එය සෑහි. දැන් තියෙන අපි මරණය මර අපි ශරීරයෙන් ඉක්ුත් වෙයි කියලා ඔළුවේ ඉඳගෙන කාටවත් අමතක කරන්න දෙයක් අවශ්‍ය නැහැ. අපි ගත්ත තීරණය අනුව සුරක්ෂිත ස්ථානයක් තියෙනවා. යේසුස් වහන්සේ කිව්වා I would prepare a place මම යනවා. මම ඔබට ස්ථානයක් සූදානම් කරන්න කිසි යනවා. මගේ පියන වහන්සේ ගුරුවේ යොහන් 17 නේද? එතකොට අපි මරණ මංචකයේදී අපි සැනසීමේ දුකක් තියෙනවා. දරුවෝ දාලයක දුකයි, මුරුරාල දාලයක දුකයි. නමුත් අපි සැනසීමේ සාතිකයේ අපි සාමාන්‍යයෙන් අපිට දැනෙනවා අපේ ආත්මය ඉක්ුත් වීම. මගේ අම්මා මරණකොට මරණ ටික බෑ ගන්න පුසෙම යාලා මීටි. යා හිටියේ සිසු කියදලා ඇලි මගේ මිත්‍රයෙක් එක්කලා. ඉතින් මම රෑ 10 විතර පේනවා ඒ මොනිටර් එකේ ඒ විභාගයේ ටික ටික එයාට මම කතා කරා මම්මි කියලා. ඇහැරෙන්න බෑ. හැබැයි ඉක්ුත් යන ගමන එයාටම තේරෙනවා මගේ ආත්මේ බොහොම සුවදායක වුණා තිබුණා. ක්‍රමේ මේ පොළොව අත්හැරලා එයාගේ සදාකාලික ගිවිසුමේ නිවාසයට යනවා කියලා. සැනසි සහතික පැහැදිලිවම මම මේක දැක්කා. ඉතින් මහරයෙකුට විතර මොඩේ වෙන තැනකට ගිය. ඉතින් දැන් ආශිර්වාද ප්‍රශංසා වේවා. අපි විශේෂ යාඥා කරන මේ විචලකේ අපි දැන් යාඥා කරන ඒ ස්වාමීන් ඒකේ කන්න අපිට ලොකු හැකි මක්කාව සිපුරාද විචලකේ විය පත්‍ර අවුරුදු 75 පහ වෙනකොට නේද? සමහර විට 75 වෙනකොට දරුවන්ට ඉතන ඒගොල්ලෝ කරදරය වීණම් කන්න බැ මහල් නිවාස වලට දාන්න නේද? එහෙම නැතුව හැම වියපත් කෙනෙක්ට ඉදි පහය පරණ පහය ඒගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන නේද යහපත් නේද මුණ ගැසී ඉතා සැනසීමේ ජීවිතයක් ගත කරන සැනසීම ඇති තැනකට යන බව සහතිකේ පුත් ලැබෙන දෙවියන් වහන්සේ ඒ විපත ආශිර්වාද කරන අපි වෙන වෙන කොටස් වලට යාඥා කර අවුරුදු 13 ඉඳලා 17 වෙනකන් ළමයින්ට යාඥා කර ප්‍රීමිනාමෙන් වෙනම යාඥා කියන ළමයින්ට වෙනම යාඥා කරා. ඒ ස්වහන්සේගේ ලේවලින් ලැබෙන තියෙන ගැළවි පිළිලකට එන්න දිවසහයක් ගත හොඳයි. මාසික පිළිසරය එප්‍රිල් 10 20. සදාකාල ගිවිසුමේ ලේ කරු කොටගෙන පැටලුවන්ගේ මහත් නිරාවන අපගේ ස්වාමී යේසුස් වහන්සේ මලවුන් කෙරෙන් නැවත ගෙනාව වූ සමාදානයේ දෙවන් වහන්සේ මාත් කියන සමාදානයේ දෙවන් වහන්සේ. ඒ කියන්නේ මේ දේ අපේ ජීවිතේ යම් තැනක සමාදානයක් නැත්ද? කකුලක එක්සීම එකක් නිසා සමාදානයක් නැත්ද? කැඩුණු බිඳුණු සම්බන්ධකමක් නිසා සමාදානයක් නැත්ද? පුතෙක් දුවක් කරගන්න යන දෙයක් ගැන හිතේ අපහසුවෙන් ඉන්නවද?
සමාදානයේ දයන්වන්සේ මහත්මේ දරාවු යේසුස් වහන්සේ ලේකට කොටගෙන අපිට සමාදානය දෙනවා. පාඩක සමාදානය ආත්මයට, ප්‍රාණයට, ශරීරයට. මාත් කියන සමාදානය දෙවන් වහන්සේ මාගේ ආත්මයට, ශරීරයට, ප්‍රාණයට ක්‍රිස්තුස් වහන්සේ තුලින් සමාදානය දෙනසේ. දෙවියන් ඒකේ එතකොට ඒ පිළිගත්තම මොකද වෙන්නේ? තමන් ඉදිරියේ ප්‍රසන්නව තිබෙන දෙයි ඉපේම අපේ ඇතුළ වෙනස් වෙනවා. අපේ ඇතුළේ ඒකේ වලියවල තිබෙනානේ යේසුස් වහන්සේගේ ලේපණින් සමාදානය පිළිගත්ත ගමන් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව තිබෙන දෙයි. තමයි අපි කියන්නේ හිතන්නේ කරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරපුටගෙන අපතුල කරමි කවුද කරන්නේ? යේසුස් වහන්සේගේ මේක තමයි යේසුස් වහන්සේගේ වල වැඩ. අපි තුල දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයි කරමින් නුඹලා වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණ කරන සේක්වා. මේ සම්පූර්ණ කරන සේක්වා කියන ග්‍රීක වචනේ හරි වැදගත් වචනයක්. කාටාටිසෝ ඒ කියන්නේ adjust, fit කරන්න, හදන්න, ප්‍රතිස්ථාපනය කරන්න, to put a thing in its appropriate condition. මොක හරි අපේ ජීවිතයේ යම් දෙයක් හරි තැනක නැද්ද, ඒක හරි තැනට ගෙනේ. අපේ ජීවිතයේ අයුතු දෙයක් අපිව පාලනය කරනවාද, ඒක හරි තැනට ගෙනේ. මේ ඔක්කොම යේසුස් වහන්සේ යම් රාගයක් අපගේ සිත අල්ලාගෙන තිබෙනවාද, යේසුස් වහන්සේ ලේබලින් it brings it to its appropriate condition. සුදුසු තත්ත්වයට, ප්‍රසන්න තත්ත්වයට establish set up, equip, arrange, prepare. මේ මේක ලෑස් වෙන්න. යේසුස් වහන්සේගේ මැජික් නෙමෙයි. ළඟින් කියන එක කියන්නේ යේසුස් වහන්සේගේ මැජික් නෙමෙයි. මේ කියන්නේ සමහර අය කියනවා බහුන්න බ්‍රදජිස් මොකද බහුන්න කිව්වා. ඊළඟ ගේම්ම බහස් කිව්වා. යේසුස් වහන්සේගේ දැන් ඔය හරි යනකොට පේන්න තියෙනවා මාකට රහත නම් පුතනාකාරයිනවා නෑගේ පොටක් තියෙනවා ඒකට පොඩ්ඩක් කාසි දාන්න දැන් බය වෙනවා අපිට බය වෙනවා බය වෙනවා ඒක මොකද අපි කියන්නේ ජීසස් මැජික් වගේ නේ ඉස්සර එකක් කර කටේ හැන්දක් දැම්ම දෙහි දිග කෑල්ලක් ගත්තා තව එකකුත් කිව්වනේ දැන් කියන්නේ ඒක කිව්වනේ අර බයුණාම කියන එකක් තියෙනවනේ ඒ වගේ දැන් අපි කියනවා ඒසුස් එම නෙමෙයි යේසුස් වහන්සේගේ ලේබල වැඩේ නම් අපි තුල කියන්නේ මා තුල දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයි. ඔකම එකට දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයි. මා තුල දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දෙයි. අප තුල කරමින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවල් නුඹලා ෆිට් කරන සේක්වා. ඒ කියන්නේ අපේ ඇතුළු අපේ පැෂන් එකට ගිය මාංශපේශි මකින්නේ යේසුස්ගේ පිළිගත්තා. යේසුස්ගේ වැඩ කරන කල මේව ඔක්කොම අපි තුන වෙනවා. එතකොට අපේ මාංශය හොඳටම හැවිස්සන තැනකට ගියා. මාළු කඩේට මිනිහ තරාදිය වැරදි මාංශ කඩේට මාළු දාන පැත්ත හොඳටම බරයි. පණි දාන පැත්ත බරයි. දන්නවනේ තමසේ මේක හරි ගන්නවා මේ චේන් එක අහ කරන පරිදි වෙනවා මට හරියට එතකොට මේ මිනිහ ඇඟිල්ල තියාගෙන පෙන්නනවා අර තමසේ ඇඟිල්ල ගන්නවා ඒක විදිහක මාංශය ඇවිස්සි ලේසන්ස් ක්‍රිස්මස් ගලේ අපි තුල වැඩ කරනකොට ඒ ගතිය ඉවත් ඒ කොහොමද ලෝකෙ වෙනස් වෙලා දැන් මාළු කඩේට යනකොට කී කී ගිහිල්ලා වැඩක් නැහැනේ. අනේ ස්වාමීනි මාළු පාරේ යේසුස්වහන්සේ ලේබලින් වහන්න තරහදී යේසුස්වහන්සේ ලේබලින් වහන්න. ඔව්. වහුවාලයා පරාටිය වගේ නේද මෙතන යේසුස්වහන්සේ ලේබලින් එන්නේ නැහැ. යේසුස්වහන්සේ ලේ වැඩ කරන්නේ කාතුලද? මහත්. දැන් තියෙනවා. අපි යේසුස්වහන්සේ ලේ මැජික් වගේ පාවිච්චි කරනවා. පිටේ එහෙම එහෙ ගන්න කියලා. එහෙම නෙමෙයි. යේසුස්වහන්සේ ලේ වැඩ කරන්නේ කාතුලද? ඇදහිලි මන්ත්‍රය. කොමක් කරු පිණිසද? දෙවියන් වහන්සේ ඉදිරියේ 13:21 ප්‍රසන්නව තිබෙන දෙවි අපතුල කරන්නේ උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස
සියලු යහපත් ක්‍රියාවන්. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ පිළිගත් කෙනා තුල ලොකු වෙනසක් එනවා. එයාගේ ජීවිතේ ප්‍රයොරිටීස් වෙනස් වෙනවා. මොහත් ලෝක උතුම්ම යහපත් ක්‍රියාව. ඔබට වෙච්ච උතුම්ම යහපත් ක්‍රියාව මොකක්ද? ඒකාන්තයෙන් යේසුස් වහන්සේගේ ගැලපී මට මතකයි ඒ දවස 1971 අගෝස්තු මාසේ 17 හවස දෙකම මම ඇඳගෙන හිටියේ ඇඳුම මට මතකයි ඉඳගෙන හිටියේ පුතුව තැන මතකයි මාතකේ යාඥා කරපු එක නම තුනි සෙලිනා මම යාඥා කරාම මට වෙච්ච දේ යේසුස් ලේවලින් මා ගැලවුණු කය මට මතකයි සමහරුන්ට හරියටම කය නෙමෙයි සමහරුන්ට මට මතකයි ඒ කාලේ නේද ඒ මාසේ ඒ මහත්කමයි එකක් තමයි. ඒ මහත් අධ්‍යක්ෂකව තමයි මගේ ජීවිතයේ හත්ම මෙහපත් ක්‍රියා. දේශනස් ඉල්ලී මාතුල වැඩ කිරීම මට ඊට වැදගත් නම් මගේ ජීවිතය වෙනස් වෙනවා. මගේ ජීවිතයේ උතුම්ම යහපත් වැඩේ තව එක්කෙනෙකුට යේසුස් ඉල්ලී වලින් වෙන යහපත් ක්‍රියාව ලබා දීම. මේ වෙනස ආයුතුද නැද්ද? දැන් මේක තමයි contradiction of the believer. Sinners have many contradictions. පෞකාරයන්ට ගොඩක් ප්‍රතිවිරුද්ධ ගති තිබෙනවා. නමුත් සුද්ධවන්තයාට තියෙනවා මේ inexplicable contradiction. විස්තර කරන්න තේරුම් ගන්න බැරි මේ ප්‍රතිවිරුද්ධ ගති. මොකක්ද ප්‍රතිවිරුද්ධ ගති? ලෝකයෙන් උතුම්ම දේ යේසුස් වහන්සේගේ වෙන එකක් තියෙනවා. මම අද මේ ගැන ලෝකේ උතුම්නේ නම් යේසු ලෝකේ උතුම්ම දේ යේසු වහන්සේගේ ඒ දේ කරන වැඩේ. ඕන අපට අත්මන් ඕම පිළිගන්න තරඟ පිළිගන්නේ නැද්ද? අත්මන් මේක පිළිගන්න යේසු චන්මුවාත අමුලගෙන ඉන්නේ දාන්න තුඩට. ඔව් යේසු වහන්සේගේ ඒ නට අපි දවස් ගණන් යනවා වැඩට යනවා එනවා කනවා නිදා ගන්නවා නානවා ධර්ම අදිනවා යේසුස් වහන්සේගේ ලේපලින් තව කෙනෙකුට විවුතු වැඩ යහපත් වැඩ ලබා දෙන්නේ නැතුව This is the contradiction of the believer I cannot understand. මේ ප්‍රතිවිරුද්ධ කම මේ අධිවන්ත ඇතුළ මොකක් ප්‍රතිවිරුද්ධ කම යේසුස් වහන්සේගේ ලේපලින් මට ලැබුණු ගැලීම තමයි උතුම්ම යහපත් ක්‍රියාව දැන් අද අපි තීරණයක් ගන්නවා ඒක උදෙසා මම හැමදාම ජීවත් වෙන්නේ රස්සාවට කියනවා නෙවෙයි උදේ නැගිටලා රස්සාවට යන්න ඉස්සෙල්ලා අපේ නිල් පාට පුංචි පොත කියවලා බලනවා අද මේ 30 දෙනාගේ කාටද මාසිකාලේ වයිස් ඉස් චේන්ජින් හරි අපෝවා කා දැන් නිල් පාට පුංචි පොත අහල තින දොස්වන් ලිල් රූප මාසෙතන දුන්න ලිල් රෙඩ් බුක් එක. ඉල් පාට පුංචි පොත තින දොස්වන්. ඕ ඒක ලිල් බුක් එක උඩින් තියෙන එක මොකක්ද අර? ඒකට කියන්නේ? දුම් මැස්සක දාලා තින දොස්වන්. නෑ ඒක හොඳට පාවිච්චි කරන්න ඕන. ඒක තියෙනවා නම් තියා නෑද මිත්‍ර දුක්මනින් ගැලවෙනවා කියලා හිතනවා නේද? නම් තියා දැන් ඒ එක්කෙනෙක් ගැන අද මම ක්‍රියා කරනවා මාසිකට දවස් 30ක් එක්කෙනෙක් ගැන මම ක්‍රියා කරනවා එහෙම තමයි මම වෙනද වගේම රැකියාව කරනවා වෙනද වගේම මගේ රැකියාව මම කරනවා හැබැයි දවස් 30 මගේ කල්පනාවක් තියෙනවා මොකද්ද යේසුස් වහන්සේගේ ලේබලෙ මට මොන දේ මම තව කෙනෙකුට ලබා ගන්නද බලාද ජීසස් ස්පීක්ස් ටු මී කියන්නේ යේසුස් වහන්සේගේ ලේ කතා කරයි දැකයි ඉතින් සදාකාලික විසුමේ ලේ කන්න කොටගෙන මෙතන ඉස්සලෙක් හෙබ්‍රේ 12:24 හෙබ්‍රේ 12:24 අලුත් විසුම මැද අහකාරෝ යේසුස් වහන්සේ ආබෙල්ගේ ලේට වඩා උතුම් ලෙස කතා කරන ඉසිංගිලේ යේසුස් වහන්සේගේ ලේ කතා කරයි කාතුළු යේසුස් වහන්සේගේ ලේ කතා කරන්නේ මාතුනි මොනවද කතා කරන්නේ මට උණු ගැලවීම යේසුස් වහන්සේ තව කෙනෙකුට නේද මිත්‍රයෝ වැඩපලේ කෙනෙකුට
මගදී අහම්බෙන් අහම්බෙන්නේ ඉතනට ගිය හම්බුනේ ඇයි යේසුස් වහන්සේ ගැන උනත් මේ ළඟදී මම එක තැනකට ගිය කවදද බ්‍රහස්පතින්දා සිගුරාදද සිගුරාදාස්ත බැස්ස ගම මම කාර්ය නැද්දෝ එතන බැස්ස ගම ඒ කාර්යයෙන් බැස්ස ගප්ලස් කරන්නේ තරුණට අප්ලස් කරන්නේ ඒගොල්ලෝ මාව දැක්ක ගම කිනා මම වහම් ඒගොල්ලන්ට අවශ්‍ය ඔක්කොම කරා මොකද මම විශ්වාස කරනවා මම යම් තැනකට ගියාද එතනදී මට හමු වෙන්නේ දෙවන් වහන්සේගේ නියමයි මේක ඕනෑම කෙනෙකුට කරන්නේ අද අපි දැන් ටිකක් යාඥා ස්වාමීනි ඔබ මේක ස්වාමීනි මම පිළිගන්න යේසුස් වහන්සේ මම උදෙසාකට ඒ නිසා යේසුස් වහන්සේගේ තව කෙනෙක් වෙනුවෙන් කතා කරන්න කියා මට ඇවිටිලි කරන කල මම කීකරුවන් හැමදාම එක්කෙනෙක් ගැන මම යොමුසුරුවන්නේ හැමදාම එක්කෙනෙක් ගැන යේසුස් වහන්සේගේ දේවල යහපත් වැඩේ තව කෙනෙකුට ලබා දෙන්න පිටවේ දැන් මම ඉස්සරක් වන්නේ යේසුස් වහන්සේගේ දේවල උතුම් වැඩේ ගැන එකතු වෙන අතමන්න කියලා දැන් සමහරුන්ට දැනුණාද අත මේකද කියලා මම මෙච්චර පැහැදිලිව කියන්නේ එකීකරු වෙන්නේ නැතුව අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ වැහි ඉන්නේ මේ වෙලක් දෙන්න මේක තේරුම් මම මෙච්චර පැහැදිලිව කියන එක දෙකගුණේ නැත්තම් දෙවියන් වහන්සේ කියන එක ඇහි ඒකයි බොහෝ ඇදිරි මන්තයන්ගේ ප්‍රශ්නේ ඔබගේ සිත ඔබට විරුද්ධව ක්‍රියා කරන යේසුස් වහන්සේගේ අපේ සිතේ අතුලත් සතුරා ඉන්නේ එළියේදී ගොඩක් අය යේසුස් වහන්සේගේ පාවිච්චි කරන්නේ සාතන්ට විරුද්ධව අම්මෝ අද සිකුරාදා 13 සිකුරාදා 13 තට්ටුවට මට යන්න තියෙනවා මේ සංස්කෘතියේ නීලේ රජජිස් 13 මොකද මේ මොකද දැන් මේ ආවේශය 13 දැක්කා යේසුස් වහන්සේගේ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා 13 දැක්කා යේසුස් වහන්සේගේ පියාණනි මඩයට හදව කපන පුරුෂයා මෙරිය යේසුස් කතා කිරි ආයදී හිස් අපීල් ඩ්‍රයිවින්ගේ මහන්සිගේ ඉල්ලීම මම ප්‍රකාශ කරන පිණිස පොයිටික තමයි ඒ පදේ තිබෙන්නේ යේසුස් වහන්සේ දැන් අපි පරණ කතාවක් කියවන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්නේ නෑයි අපි හැමෝගෙම ජීවිතයේ තියෙන ඩිමාන්ඩ් එක ඩිමාන්ඩ් එකට සප්ලයි එක ආව නැත්නම් ඩිමාන්ඩ් එක කරුකර කරනවා උඩලව ලේ බොන්න ගින්න වගේ දවන් හරදර කර ඩිමාන්ඩ් මාතේ කියන ඩිමාන්ඩ් ඒකට සප්ලයි එක තමයි ඒ ඉල්ලුමට අපේ අවයව වලින් එන ඉල්ලුමට සැනසී සැපී යේසුස් වහන්සේගේ මේක අපි වටහා ගන්නවා අපි දේව භක්තිකම් සමග අපිට මහා තෘප්තියක් ලැබෙනවා දේව භක්තිකම් සමග තෘප්තිය පළවෙනි තිමෝතේ 6:5 මම මේක විස්තර කියලා දෙනවා යේසුස් වහන්සේගේ ඉල්ලේ නිසා අපගේ සිල්ලේ ගම් වහන්සේ සම්පූර්ණ ස්වාමීන් වහන්සේ මාගේ නිරාය මට විසින් ගියා නොවන දැන් මොනවද අපිට දැනෙන මොනවද අපිට දැනෙන මේකට අපි අරුණා මට තව පහයි තියෙනවා දැන් මේ පදේ කිව්වේ හෙබ්‍රියු 14:21 අපිට අඩු හැම දෙයක් ඇදුණු හැම දෙයක් මේ සදාකාලික විශ්වයේ ලේ නිසා ග්‍රේට් ෂෙප අපි ඇතුලේ වැඩ කරන දෙවන් වහන්සේට ප්‍රසන්නයි දෙවන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාරදී සහ අපේ ජීවිතේ දෙවන් වහන්සේ නියම කළ ඇති සියලු යහපත් ක්‍රියා අපි තුලින් ක්‍රියා කරවීද දෙවන් වහන්සේගේ යහපත් ක්‍රියා
ක්‍රියා කරන කල මාගේ සෑම අවශ්‍යතාවයක් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සම්පූර්ණ වන්නේ. මොනවාද මට දැනන අවශ්‍යතා? එක, මාගේ ආදායම. දෙක, මාගේ ජීවිතය පවිත්‍රව තියාගන්නේ කෙසේ? මම දකින දේ, ඇහෙන දේ මම කැළඹේ. තුන, මට මගේ ඩිමාන්ඩ් එක වැඩි වෙලා අල්ලගන්න බැරි අත්තක් අල්ලන්න ගිහිල්ලා පය ගහගෙන ඉන්න තැනක් විශ්සලය. මේක ඇතුළේ මාත් රිපීට් කරන්න, මගේ ඩිමාන්ඩ් එක වැඩි වුණා, මගේ හිතේ හැටියට, මගේ සෝෂල් ස්ටේටස් එකේ හැටියට, මගේ ඇතුළෙන් එන, මගේ සමාජ තත්ත්වයේ හැටියට, මගේ ඇතුළෙන් එන ඉල්ලුම, මේ වගේ දෙයක් තියෙනවා, මේ වගේ දෙයක් තියෙනවා කියලා ඉල්ලුම වැඩි වෙන විට අපි තව අත්තක් අල්ලන්නේ. තියෙන අත්ත ලිස්සන, තියෙන පහත් ලිස්සන, තිබුණු සුරක්ෂිතතා, තිබුණු සැනසීම, දෙවන් වහන්සේට සේවය කරන්න තිබුණු කාලය නැති වෙලා දැන් තියෙනවාද? ඔබ දැන් මෙතන ඉන්න ක්‍රිස්තු භක්තිය වරුදු කීපයක්. එක, මගේ අවශ්‍යතාවයට ක්‍රිස්තුස් වහන්සේගේ ලේක් ලැබුණු සැපීම සෑහේ. ඒක සිසිලි දෙවෙනි සිසිලි, මගේ අවශ්‍යතාවයට මා ක්‍රිස්තුස් වහන්සේගේ ලේක් ලබාගෙන තියෙන සැපීම මතිය. මම එය වැඩි කර ගැනීමට පියවර අරගනිමි, අනුශාසනා ලැබුවි. දැක්කද දෙවෙනි තත්ත්වය? මට දැනෙනවා අවශ්‍යතාව. මොකද අවශ්‍යතාව? දැන් මගේ දුව 13-14 පවෙන්නේ නැහැ, මගේ පුතා 13-14 පවෝගෙන ඒගොල්ලන්ගේ ජීවිතයට එනවා. මම මෙතෙක් මුහුණ දුන්නේ නැති පළවෙනි. එතකොට මට දැනෙනවා මගේ වර්තමාන තත්ත්වයෙන් මේක රැකගන්න බෑ. එතකොට මම මොකද කරන්නේ? මට දැනෙනවා ඉල්ලුමක් නේද? ඒක දෛනික ඉල්ලුමක් විතරක් නෙමෙයි, ඒක ළමයාගේ අනාගත ජීවිතයට අවශ්‍ය දෙයක්. එතකොට මම කියනවා යේසුස් වහන්සේ, වහන්සේගේ ලේබලින් මට තියෙන සැපීම මොකක්ද? ඒකට මම උත්තර කරනවා. මට පේනවා මොකක්ද අමාරුයි. මේකට සැපීම එන්න මාස 6ක්වත් යයි. ඒක රැකියාව ගැන තත්ත්වයක් වෙන්න පුළුවන්. රැකියාවේ ආදායම මදි, ජීවනෝපාය මදි, වර්තමාන සාධාරණ ඉල්ලුමට මදි. එතකොට අපිට හිතෙනවා ස්වාමී, ඔබ වහන්සේ මට පිට වෙන්න අපිට අදහසක් වෙනවා. ස්වාමී, අපි අපිට පේනවා මේක සාධාරණ තත්ත්වයකට යන්න තව අවුරුද්දක් යනවා. ඉල්ලුමයි සැපයුමයි සෑහෙන තව අවුරුද්දක් යනවා. අද බලනවාද මම මේ කින් එක තේරුණා? එතකොට මෙතන ඉන්න ක්‍රිස්තු භක්තිකයෝ ඒගොල්ලන්ට හිතෙනවා මගේ අවශ්‍යතා ඩිමාන්ඩ් එකට සප්ලයි ඇති. මම ශාලු සමාදානේ දෙන්න. දෙක, මගේ ඉල්ලුමට මට දැනෙනවා වැඩි වෙන ඉල්ලුමක් මතු වුණා මේ මාස 6. දැන් මේක විශ්න ගන්න දැන් වහන්සේගේ ක්‍රමයක් මට පේනවා. මම තාම සමාදානයි. මම තාම සමාදානයි. තාම යේසුස් වහන්සේගේ මාතුල ප්‍රසන්න දේ කරනවා. තාම මම දැන් වහන්සේගේ කැමැත්තී නෑ. මගේ භාර්යාව ඩුබායි ආරෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ආ, ඩුබායි මත මැලේසියාවට යන්න ඕන හොරබෝට්ටු ස්කාවර සංස්ථාවයාගේ පඩි වැඩි වෙන මතක් වෙනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? සමාදානෙ නැති වෙනවා. යේසුස් වහන්සේගේ ලේබලින් තිබෙන ප්‍රසන්න ජනවාසී කැමැත්ත එකගු සියලු යහපත් ක්‍රියාවල වැඩි වෙන ට්‍රැක් එක වෙනස් වෙනවා. දෙන්න නතර. ඔබ අහගන්න ඔබ ඉන්නේ මොන ට්‍රැක් එකේ? වහාම ක්‍රියාකාරී දෙවෙනි ට්‍රැක් එකත් හොඳ ට්‍රැක් එකක්. ඇයි හොඳ ට්‍රැක් එකක් කියන්නේ? ඔබට අවශ්‍යතාවය පේන, වැඩි වෙන අවශ්‍යතාවය පේන. ඉංහාට දෙවියන් වහන්සේගේ සැපමක් අප කියමු. කවුරු හරි තරුණයෙක් ඉන්නවා, දැන් වයස 32 මාස 8යි. මිනිහා උදේ නැගිටින. මට තාම කවුරුත් හරිද හම්බුනේ නැහැ. මොකද කරන්නේ? හරි වැඩි. මට මේ කාලේ නම් මගේ ජීවිතේ සාකාරියට පේන්න ඕනේ. මොකද කරන්නේ? සිරු බින පත්තලේ බලන්න. නැහැ, ඒක හරියන්නේ නැහැ.
වෙන සභාවකටයක් නෑ මේ සභාවල ගෑනුම උපුන එක විදිහක කට්ටිය පාටට යන්නේ පාටට යන්නේ ඒරෝබික්ස් ක්ලාස් එකක් නෑ මම මේ හදලා කියනවා නෙමෙයි මේවා වෙන වැඩ dancing class එකට ඒ වගේ වැඩ හදලා කියනවා නෙමෙයි සාධාරණ අවශ්‍යතා දැන් පිළිමි ළමෙක්ට නම් 22 වෙනකන් ඉන්න බැරි නෑ හැබැයි 28 වෙනකොට ඔබගේ සහකාරිය පෙරුණාම ඒක හරිම ශෝක දැන් මගේ පෞද්ගලික වහන්න මගේ සහකාරිය මට පෙරුණ මොන වයසද කියලා 22 කියන්න බෑ 22 පහ වෙනකොට පිළිමි ළමෙක්ට උනත් දෙමව්පිය විතරක් නෙමෙයි ඔහුත් ඒ ගැන යාච්ඤා කරනවා නේද යාච්ඤා කරනවා මගේ සහකාරිය මට ඒක සුත්තාස් ඒක හරි දෙයක් සෙල්ලිටත් කියන්නේ මටත් කියන්නේ ශිෂ්ටකත් කියන්නේ අපි උනන්දු වෙන යාච්ඤා කරනවා මොකද අපිට විශිෂ්ට ආශිර්වාදයක් තිබුණා අපේ දුවගේ කාලය ඉන්නකොටම දෙවියන් වහන්සේ ස්වර්ගයේ කුමාරයෙක් ඒ කාලේ නම් අපි ජනන ගන්නවා ඒ කාලෙදී තමයි දෙවියන් වහන්සේ ඔබේ හදවත කරගන්න ඒ ආශිර්වාදය අපි කැමති හැම දෙනාට ලැබෙන්නේ අපේ හදවත මොකද දෙවනි ට්‍රැක් එක අවශ්‍යතාවයක් නැගීගෙන එනවා නමුත් මම මේක විසඳන්නේ ඒප්‍රිල් 13 2021 ලෙස සමාදාන වුණාද ඒකේ කටයුතු සමාදානයේ දෙවියන් වහන්සේ සදාකාලික විශ්මේ ලේ සදාකාල ජීවනයේට සදාකාල ඉලක්කයට බාධා වෙන දෙයකට මට යන්න බැහැ යේසුස් වහන්සේගේ living and active යේසුස් වහන්සේගේ living and active යේසුස් වහන්සේගේ අද සක්‍රිය අද ක්‍රියා කරන ඊළඟට මහා ඉදේරාගේ කැමැත්ත හඬ මට හැන අමුත්තගේ හඬට මම රැවටෙන්නේ නැහැ මතක නේද අමුත්තගේ හඬ හදිසි රැවටෙන්නේ නැහැ ඊළඟට උන්වහන්සේ යේසුස් වහන්සේගේ මොනවද කරන්නේ ප්‍රසන්නාසිත්‍රි ප්‍රසන්න that's a good pleasure of the lord දයනාසිත්‍රි ප්‍රසන්න වූ හොඳම දේ මට ලැබෙනවා කියලා අද උදේ පැය 10 කින් ආදෝසන අපිට ගොඩක් කලක් සබාවක් තිබුණා මෙතන ගොඩක් අය අපි සපපාරේ පොඩි තැනට ආවා. ඒසරේ අපි කේරිපල චිට්ටියා එතනට ආවා. ඊළඟට මෙතන අර පරණ ගේ තියෙනකට ආවා නේද? මම පළවෙනි සැරේ මේ මෙහාට එනකොට පරණ ගේ ඇතුලේ බල්ලෝ 21ක්. මැක්කෝ බිත්ති පුරා. ඒත් අපි ඇදහින්නේ දැක්කා මේ හදාගන්න පුළුවන්. දැන් අපිට තිබෙනවා ඉත අලංකාර ශාලා. පාලීන ගමනට සහභාගි වීම ගැන මම ඇත්තෙන්ම මේ සභාවේ ලාංකිකයෙක්. වෙනින් දෙයක් නැති කොටත් උගුලවානේ. වෙනින් දෙයක් නැති කොටත් නේ. දැන් අපිට වෙනින් දෙයක් තිබුණත් අපේ සංස්කෘතිය වෙනස් කරගන්න. මොකද අපේ සංස්කෘතිය හෙබ්‍රෙව් 13:20. සමාදානයේ දයන් වහන්සේ. සදාකාලික ගිවිසුමේ දේ. සදාකාලික ජීවනයේ ගමනට බාධා වෙන දේකට අපි අතගස්සන්නේ නැහැ. මහා ඉදිරානන්ගේ නේද? දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න වූ පූර්ණ ප්‍රසාදේ මම කැමති ජීවත් වෙන්න. මගේ ළමයටත් ඒ පූර්ණ ප්‍රසාදය එනවා කියලා සාතිකය අපිට තියනවද නැද්ද? කාගෙන්ද මේ යන්නේ? ඒකාන්තයෙන්ම සභාවේ ශීර්ෂත්වයක් තිබෙනවා. මේ සභාවේ ශීර්ෂත්වයට ඔබ ලයින් වෙන කල ඒකේ ලොකු ආශිර්වාදයක් ඔබගේ හිසට එනවා ඔබගේ ළමයට එනවා ඔබගේ හිස යටතේ තියෙන හැම එකකටම අපි දැනුවත් කියමු thank you මගේ ජීවිතයේ හැම දෙයක්ට ඇතුළු වන්නේ මගේ ජීවිතයේ ඇතුළු වෙන හැම දෙයක් කියන්නේ මාත් මගේ ජීවිතයේ ඇතුළු වෙන හැම දෙයක් ඔබ වහන්සේගේ ප්‍රසන්න මායින් තුලය යේසුස් වහන්සේගේ ලේ නිසා මගේ ජීවිතේ කතු අහකට දුවිල අහකට සර්ව ප්‍රඥාව අහකට සර්ව විෂ අහකට ලෙඩ රෝග අහකට ණය අහකට ඊළඟට කිව්වා දයන් වහන්සේගේ කැමැත්ත පරිදි මම යහපත් ක්‍රියාවල වැඩි වෙන්න ඕන. අපි කොහොමද ජොබ් එකක් ප්ලෑන් කරන්නේ? මම මේ ජොබ් එකට ගියොත් ඉරිදා දවසේ සුරක්ෂිතයි. මම මේ ජොබ් එකට ගියොත් මම දැනට කරන දේවල් දෙවියන් වහන්සේ වෙනුවෙන් අඩු වේද වැඩි වේද? මොකද අපේ පැරමීටර් එක මොකක්ද?
අප මගේ පැරමීටර එක මොකද අපි කිව්වේ හෙබ්‍රිය 13 20 21 අපේ 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 කන්ටෙක්ස්ට් එක උන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව තිබුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කාරණා කොටගෙන අප තුල යේසුස් වහන්සේගේ ලේඛනමා මේවා කරනවා නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණ කරන සේක්වා ෆිට් කරන සේක්වා කිසිම කැඩු බිඳුන තැනක් අපගේ ජීවිතේ නැහැ තුන්වෙනි නරක ට්‍රැක් එක තමයි ඉල්ලුමක් දැනෙනවා අවශ්‍යතාවය වැඩි වෙනවා මම සමාදානය නැති කරගෙන යේසුස් වහන්සේගේ ලේවලට පරිබාහිරව මගේ දෙයක් සොයා ගන්න මම යනවා අපි අද මේ ගැන පසුතැවෙමු පසුතැවීම දෙවියන් වහන්සේගේ දීමනවා යේසුස් වහන්සේගේ ලේ පව සමා කරගෙන අපි ගියසරේ අපි පෙන්වුවා තුන්දෙනෙක්ව ගෙන්නලා යේසුස් වහන්සේගේ ලේ ආවරණේ බලය නේද පාපෙට මට ලං වෙන්න බෑ මට පාපෙට ලං වෙන්න බෑ යේසුස් වහන්සේගේ ලේවල බලය හැබැයි පසුතැවීම එන්නේ අපි දෙවියන් වහන්සේගේ වරද පිළිගත්තා ඒකට පටහැනිය මේවා දෙකක් තියෙනවා I am too good. Nothing goes wrong with me. Samaram idena mama karana hem dena hari. Mage situvili bohma hari. Mata kavada kat varadi ne. Mama hega pasuta wenne ne. Vena kene ki varadi tamai meko. Uni I am too good. Maga de illu kiyanne. Mage honda tamanu mata hitenne. Mekata pasuta wima mata wenne deyak. එතකොට මොකද වෙන්නේ? දිව්‍ය ක්‍රියාව නැවතුනවා. යේසුස් වහන්සේගේ ලේවල වැඩක් තිබුණේ අනුකෙන් වර්ක් එක නවතිනවා. අපි එන්නේ අඳුරට යනවා. දිව්‍ය හඬ ඇහෙන්නේ නැති වෙනවා. ආලෝකය අඩු වෙනවා. එතකොට අපිට ඊළඟට අපි කරන දේ ඉස්සෙල්ලා කරපු එකට වඩා නරක් වෙනවා. දෙන්නා නතර. How people lose the voice of God. අපිට දැන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැහැ. අපේ වරද අපි උන්වහන්සේට කියලා දුන්නා. අපගේ පාපය ක්ෂමා කරන්නත් සියලු අධර්මිෂ්ඨකම් යේසුස් වහන්සේගේ ලේවලින් මහලා දානවා. මැක්කුවේ නැති අධර්මිෂ්ඨකම් අපි තව ටිකක් ඇදලා. මුලින් පොඩි ඇදේ. ඒක මම පිළිගත්තේ නෑ. මැක්කුවේ නෑ යේසුස් මකන්නේ කොහමද? යේසුස් වහන්සේට කියලා දීවි. එතකොට ඇදේ වැඩි වෙනවා. ඇදේ වැඩි වුණාම අපි තව ඇදයක් කරනවා. තවත් ඇද වෙනවා. දැන් තේරෙනවාද භක්තිකය? කොටි දෙකකින් පටන් ගන්න. ඒකට පසුතැවෙන්නේ නැති නිසා ඔබ ගොඩාක් ඇතුළු. ඒ තාත්වික ඔබ ඉන්නවා නම් පසුතැවෙන වෙලාව දෙන්නේ. ඒ වගේම සමහර අය හිතන්න පුළුවන් මට වෙච්ච වර්ධ හැටියට දෙවියන් වහන්සේ විතරවත් මට වෙන්නේ නැහැ. Loss of face අනිත් අයට මුල් දෙන්නත් බැහැ. වැරදි අදහස. අපි කොහොමද මෙතන ඉන්න අය මුණ දුන්නේ අපි හොඳ නිසා මම ඔබට දේශනා කරන්නේ මම වෛද්‍යවරයෙක් නිසා නෑ යේසුස්වහන්සේගේ ලේවලින් මම සේදෙන නිසා ඔබ මෙතනට ආවේ ඇයි යේසුස්වහන්සේගේ ලේවලින් සේදෙන්න තිබුණ අවශ්‍යතාවය නිසා පාපේ මිදෙන්න අපේ ක්වොලිෆිකේෂන් එක මොකක්ද අපේ ඔක්කොම පෞකාරය එකට යේසුස්වහන්සේගේ ලේවලින් සේදෙන්න අපේ පරණ ගීතිකා අනේද නෑ නා ලේ නංගින් නෑ මේ අපි කොහොමද ඉතින් කොයි වෙලාවකාරී තුනක් දැම්මට මූණ දෙන්න බෑ වැරදි කතන්දරයක් මම දැන් හොඳටම අගාධයට වැටිලා වැරදි කතන්දරයක් අපි හිතේ මොහොත අගාධික තමයි මොකද්ද අගාධය තමයි යේසුස් වහන්සේ දන්නේ නැති අගාධය ඒකෙන් අපිව මුලින් ගලවපු යේසුස් වහන්සේ හැමදාම සදාකාල ගිවිසුමේ මේ මා වෙනුවෙන් ක්‍රියාත්මක නමස්කාර කණ්ඩායමෙන් අපි ආශිර්වාද අපි ආව ට්‍රැක් තු කොටසනේ මගේ ඉල්ලුමට සැපුම සෑය දෙවෙනි කොටස මගේ ඉල්ලුමට සැපුම මදි නම් තේස්වාස්ගේ ලේබලි මම කටයුතු කරමින් සිටි තුන්වෙනි එක මගේ ඉල්ලුමට සැපුම නොසෑහේ තේස්වාස්ගේ ලේයත් මේ ප්‍රශ්නේ විසඳන්නේ බෑ මම මට ඕන ක්‍රියාමාර්ගයක් ගන්නවා එන්න එන්න ඇද වෙනවා ඒක නම් කරන්නේ නැහැ අපේ පාර්ටි ගීත ගායනා කරමු
ප්‍රශානය ඇතිනවාද අපේ ඔල්ටිමකයන අදාම් විශේෂී බලාපොරත්වෙන අලුතෙන් ආපායටත් අනිකාට අපි කියල දීල නැති පාපය ලැජ්ජාවී හැමීමෙන් ඉන්න පලනි ට්‍රැකිප ඉන්න ස්වාමන් වහන්සේ තුළ තමත් දහරශ්ල දෙවිනි ට්‍රැකක ඉන්න ඒ කියන්නේ මට ඉරිමක් තිබේ ඒක මෙතෙක් ලැබි නැත නමුත් මගේ සැපතුම ඉන්නේ යේසු වහන්සේගේ ලේවලින් සදාකාල කිසිමෙන් මහා ඉනිරණන්ගේ අඬින් දෙවන වහන්සේ පූර්ණ ප්‍රසාදය ඒ තුළ මම බලාගෙන සිටින මාතේ ගැන ඒ තුළ මම බලාගෙන සිටින අන්තිමෙන් කියන්නේ ඔබට ඉල්ලුමක් දැනුණා ඩිමාන්ඩ් එකක් දැනුණා දැනටම ඔබට හිතෙනවා පොඩ්ඩක් මගේ පාය එළියේ වහාම ඇදගෙන මේ එළියේ පාය වහාම ඇදගෙන පුළුවන් අද මම තීරණය කරනවා සදාකාලික ගිවිසුමේ ලේබල පටහැනි ක්‍රමයකට මගේ ජීවිතයේ අවශ්‍යතාවය මම ඉෂ්ට කරගන්නේ නැහැ සමහර ඩිමාන්ඩ්ස් අන්තිම ආපිෂ්ඨ ඩිමාන්ඩ්ස් ඔහෙත් මේව කරන්නේ සමහර ඩිමාන්ඩ්ස් සෙක්ෂුවල් ඩිමාන්ඩ්ස් පාපිෂ්ඨ නෙවේ අපි ඒවා වාගන යන්නේ ගියොත් එන්න එන්න අපිට තේරෙනවා ධර්මහන්සගේ යහපත් ක්‍රියාවක මගේ කාලය ශ්‍රමය දැකීම ජීවිත අඩු ඉඩම් තීරණයද අපි ඉන්න තැන ඕකේ අපි නෙවේ Thank you.